අයිබෝවන් තිරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩමේ 21 වෙනි කොටස සංඝ සමාජයේ ව්‍යාප්තිය කියන මාතෘකාව යටතේ අනුමාතෘකා කිහිපයක්ම සාකච්ඡා වෙනවා පළවෙනි පරිච්ඡේදයේ. පළවෙනියට අපිට හම්බෙන්නේ පැරණි ભારતીય පැවිදි ජීවිතය කියන මාතෘකාව. පැවිදි ભારતીય පැවිදි ජීවිතය කියන මාතෘකාව බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් ඊට පස්සේ කතා කරන්නට තියෙනවා. ඉතින් අපි බලමු මේ කොටස් දෙක පිළිබඳව තියෙන තොරතුරු අපිට වැදගත් වෙන ආකාරය පිළිබඳව. ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ උත්තර ભારતીય සමාජයේ විවිධ පරිබ්‍රාජක නිකායෝ වූහ. ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ ක්‍රිස්තුස් වහන්සේ 15 වෙනට සියවස 6කට කලින් පරිබ්‍රාජක කියලා නිකායක් තිබුණා. පරිබ්‍රාජක නිකාය උත්තර ભારતીય සමාජයේ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ උත්තර ભારતીય ප්‍රදේශවල සමාජයේ පරිබ්‍රාජක කියලා නිකායක් තිබ්බා. නිකායිකයෝ හිටියා. ඔහු ශ්‍රමණ බ්‍රාහ්මණ භික්ඛු යති සන්නාසි යනාදී නම් වලින් පෙනී සිටියාහු. මේ පරිබ්‍රාජක නිකායිකයන්ව ශ්‍රමණ කියන නමින් හඳුන්වලා තියෙනවා, බ්‍රාහ්මණ කියන නමින් හඳුන්වලා තියෙනවා, භික්ඛු කියන නමින් හඳුන්වලා තියෙනවා, යති කියන නමින් හඳුන්වලා තියෙනවා, සන්නාසි කියලා නම් පාවිච්චි කරලා තියෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණ භික්ඛු යති සන්නාසි පරිබ්‍රාජක කණ්ඩායම් ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ උත්තර ભારતીય සමාජයේ සිටි පරිබ්‍රාජක නිකායිකෙන් හඳුන්වා ඇති නම් මොනවාද? ශ්‍රමණ, බ්‍රාහ්මණ, භික්ඛු, යති, සන්නාසි කියන නම්. විමුක්තිය ලබා ගැනීම සඳහා විවිධ ප්‍රතිපදාවන් අනුගමනය කළ එම පිරිවැජියෝ බොහෝ සෙයින් කණ්ඩායම් වශයෙන් ජීවත් වූහ. මේ අය විමුක්තිය ලබා ගැනීම සඳහා විවිධ ප්‍රතිපදා අනුගමනය කළා. ඒ විවිධ ප්‍රතිපදා අනුගමනය කරපු මේ පිරිස් කණ්ඩායම් වශයෙන් ජීවත් වීම ෘචි කරලා තියෙනවා. පරිබ්‍රාජක කණ්ඩායම් ආගමික විමුක්තිය අපේක්ෂාවෙන් කටයුතු කරපු ඒ කණ්ඩායම් ස්වභාවිකව ගත්තම කණ්ඩායම් විදිහට ජීවත් වෙන්නට ලැබිකමක් දක්වලා තියෙනවා. එක් කණ්ඩායමකට එක් නායකයෙකු බැගින් සිටි අතර එම නායකයන් සංගී, ගණී, ගණාචරී ආදී නම් වලින් හඳුන්වනු ලැබූ බව මජ්ක්‍ධිම නිකාය අරිය පරියේෂණ සූත්‍රයෙන් පැහැදිලි වෙයි. මේ කියන කණ්ඩායම් වලට නායකයෝ ඉඳලා තියෙනවා. එක එක කණ්ඩායමට එක එක නායකයෝ. ඒ නායකයෝ හඳුන්වපු නම් තමයි සංගී, ගණී, ගණාචරී කියන නම්. සංගී, ගණී, ගණාචරී. මේ පිළිබඳව තොරතුරු තියෙන්නේ අරිය පරියේෂණ කියන සූත්‍ර දේශනාවේ. අරිය පරියේෂණ සූත්‍ර දේශනාවේ තමයි එක් එක් පරිබ්‍රාජක කණ්ඩායම් සංඝී, ගණී, ගණාචරිය, සංඝී, ගණී, ගණාචරිය කියන නම් වලින් හැඳින්වුවා කියන විස්තරය සඳහන් වෙන්නේ අරිය පරියේෂණ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායයි. බාහිර ඇවතුම් පැවතුම් වලින් එම පිරිවැජි නිකායන් අතර කිසියම් සමානතාවන් වූහයි සිතීමට කරුණු ඇත. බාහිර ඇවතුම් පැවතුම් වලින් මේ කියන ශ්‍රමණ කණ්ඩායම්, මේ පරිබ්‍රාජක කණ්ඩායම් අතර කිසියම් සමානාත්මතාවයක්, සමාන ලක්ෂණ තිබුණු බවක් පේන්න තියෙනවා. බාහිර පැවතුම් වලින් පිරිවැජි නිකායන් අතර කිසියම් සමානාත්මතාවයක්. එක එක කණ්ඩායම් හිටියා. ඒ කණ්ඩායම් වල බාහිරව ගත්තම එක විදිහේ ස්වરૂප ලක්ෂණ දකින්න තිබුණා. එහෙත් ඔවුන් පිළිගත් දෘෂ්ටීන් අතර සමානාත්වයක් නොවී එයාලා අතර තිබුණු බාහිර පැවතුම් වලින් ගත්තම සමාන බවක් පේන්න තිබුණට ඒ අය අනුගමනය කරපු දෘෂ්ටීන් අතර සමානතාවයක්, සමාන බවක් ගොඩක් වෙලාවට දකින්න නැහැ. එබැවින් ඔවුහු එකිනෙකාට විරුද්ධව වාද ඇතිව පිනොසිඟා යෑමෙන් ජීවත් වූහ. එකිනෙකාට විරුද්ධව වාද විවාද ඇතිව පිනොසිඟා යමින් ජීවත් වුණා. මේ පරිබ්‍රාජක කණ්ඩායම් එකිනෙකාට විරුද්ධයි. එකිනෙකා අතර වාද විවාද පැවතිලා තියෙනවා.
පිණිසුංකා වැඩම කරලා තමයි පිණිසුංකා ගිහිල්ලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔවුනට ස්ථීර වාසස්ථාන නොවිය. ඔවුහු වැසි කාලයේ පමණක් එක් තැනක වාසය කරපු පිරිසක්. ඉදිරි මාස 8 මුළුල්ලේම අන්‍ය දෘෂ්ටිවාද ඇත්තන් සමග වාද කරමින් සංචාරක ජීවිතයක් ගත කළහ. ඔවුනට සමාජයේ වැදගත් තැනක් හිමිව තිබිණි. මේ පරිබ්‍රාජක කණ්ඩායම් පිළිබඳ තොරතුරු විස්තර දක්වද්දී එකල භාරතීය සමාජය තුළ සිටි පරිබ්‍රාජක කණ්ඩායම් වල පැවතුණු පොදු ලක්ෂණ පිළිබඳ විස්තරයක් කරන්න කියලා කිව්වොත්, ඒකිනෙකාට විරුද්ධව වාද ඇතිව පිණුසිඟා යමින් ජීවත් වීමත්, ස්ථිර වාසස්ථාන නොවීම, වැසි කාලයේ පමණක් එක තැනක වාසය කිරීම, ඉතිරි මාස 8 මුළුල්ලේ අන්‍ය දෘෂ්ටිවාද ඇති අයත් එක්ක වාද විවාද කරමින් සංචාරක ජීවිතයක් ගත කිරීම, සමාජයේ පිළිගත් තැනක් වැදගත් තැනක් හිමි වෙලා තිබුණු පිරිසක් විදිහට අපිට කියන්නට පුළුවන් වෙන්නට ඕන පරිබ්‍රාජක කණ්ඩායම් පිළිබඳව. එමෙන්ම ඔවුන් විසින් පුරුදු කරගෙන ආ විශේෂ ප්‍රතිපත්තීන් හා ආචාර ධර්මා සමාචාර විදිද පැවති බව ජෛනයන්ගේ ආයාරංග සූත්‍රයෙන් පැහැදිලි වේ. පුරුදු කරගෙන ආපු විශේෂ ප්‍රතිපත්ති ආචාර සමාචාර විදි පිළිබඳව ජෛනයන්ගේ ආයාරංග කියන සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. ජෛනයන්ගේ සූත්‍ර දේශනාවක් තමයි පරිබ්‍රාජකයන් පිළිබඳව විවිධ ආගමික කණ්ඩායම් භාරතීය සමාජයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාල සීමාවේදී සිටි ආගමික කණ්ඩායම් අනුගමනය කළ ප්‍රතිපත්තීන් හා ආචාර සමාචාර විදි පිළිබඳ කියවෙන ජෛන සූත්‍ර දේශනාව ආයාරංග කියන සූත්‍ර දේශනාව කියලා මතකයේ තියෙන්නට වෙනවා. බුදුන් වහන්සේ විසින් සමාජයට හඳුන්වා දෙන ලද ධර්මයේ කෙරෙහි පැහැද උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් පිරිසද මුලදී මේ සංගී ගණී ආදී වශයෙන් දන්නා ලද පිරිවැජි සමූහය අතරින් එක් වූවෝ වෙති. බුදුරජාණන් වහන්සේ විසින් සමාජයට හඳුන්වලා දුන්නු ධර්මයේ කෙරෙහි පැහැදිලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් පිරිසත් මුලදී සංගී ගණී ආදී වශයෙන් හඳුන්වපු පිරිවැජි සමූහය අතරින්ම බිහිවෙච්ච පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙච්ච පිරිස බුද්ධ ශ්‍රාවකීනුත් පිරිවැජි කියන මේ සමූහය අතරින් ආගමික කණ්ඩායමක් විදිහට ප්‍රභවයේ වෙලා ආපු කණ්ඩායමක් විදිහට තමයි අපිට කියන්නට තියෙන්නේ. බුද්ධ ශ්‍රාවකීන් ළඟත් තියෙන්නේ මේ පරිබ්‍රාජක පිරිස්වල තිබුණු ආචාර සමාචාර විදි සහ බාහිර ඇවතුම් පැවතුම් වලින් ඒ අයට සමානයි. එබැවින් මුල් කාලයේ බාහිර ඇවතුම් පැවතුම් අතින් එම පිරිවැජියන් හා බෞද්ධ භික්ෂූන් අතර කිව යුතු කිසියම් වෙනසක් නොවූ බව සිතිය හැකිය. මුල් කාලයේ බාහිර ඇවතුම් පැවතුම් වලින් පිරිවැජියන් සහ බෞද්ධ භික්ෂූන් අතර වෙනසක් තිබිලා නැහැ. පරිබ්‍රාජකයන් සහ බෞද්ධ භික්ෂූන් අතර මුල් කාලයේදී වෙනසක් තිබිලා නැහැ. පරිබ්‍රාජක කණ්ඩායම්වල ස්වරූපයෙන්ම තමයි ඇවතුම් පැවතුම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් අනුගමනය කරලා තියෙන්නේ මුල් කාලයේදී. මේ නිසා බෞද්ධ ශ්‍රමණ ජීවිතයේ බොහෝ අංගද බුද්ධ කාලයට වඩාත් පැරණි කාලයට සම්බන්ධතාව පෙන්වයි. සම්බන්ධ ඉගැන්වීම් තමයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සතුව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ ඇවතුම් පැවතුම් ආචාර සමාචාර විදි සංශෝධනය කරමින් භික්ෂූන් වහන්සේලාට ගැළපෙන ආකාරයෙන් දේශනා කළා. හැබැයි බෞද්ධ ශ්‍රමණ ජීවිතයේ බොහෝ අංග බුදුරජාණන් වහන්සේටත් කලින් පැවතුණු පරිබ්‍රාජක ආදී කණ්ඩායම්වල ඇවතුම් පැවතුම් ආචාර සමාචාර විදිවලට අනුව සකස් වෙච්ච ස්වභාවයක් දකින්න තියෙනවා. ඒත් පසු කලකදී බෞද්ධ සංඝ සමාජයේ ඊට වඩා වෙනස් වූ විශේෂ වූ ගමන් මගක් ගත් බව ශාසන ඉතිහාසයෙන් පෙනේ. පරිබ්‍රාජක ශාසනයේ පරිබ්‍රාජක පිරිස්වල අන්‍ය ආගමික ශ්‍රමණ කණ්ඩායම්වල ස්වරූපයට වඩා සුවිශේෂී සමාජයක් බවට සංඝ සමාජය පස්සේ කාලයේදී පත් වෙනවා. විශේෂ වූ ගමන් මාර්ගයක් මේ පිරිසට බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දීමත් එක්ක. එහෙනම් ශ්‍රමණ කණ්ඩායම් පිළිබඳව
අපි මුලින් කතා කළේ පැරණි භාරතීය පැවිදි ජීවිතය. පැවිදි ජීවිත ගැන අපි කතා කළා. ඒ පැවිදි ජීවිතවල තිබුණු පරිබ්‍රාජක කියන කණ්ඩායමෙන් බෞද්ධ භික්ෂු කියන කණ්ඩායම බෙදිලා ආපු බව තමයි බොහෝ දෙනාගේ පිළිගැනීම බවට පත් වෙන්නේ. හැබැයි මේ පරිබ්‍රාජක ජීවිතයේ පරිබ්‍රාජක කණ්ඩායම් වල ලක්ෂණ පෙන්නුම් කළත් බුද්ධ කාලයටත් අතීතයේ සිට පැවතුණු ඇවතුම් පැවතුම් සහිත පිරිසක් බවට පත් වුණත් පස්සේ කාලයේදී බෞද්ධ සංඝ සමාජයේ සුවිශේෂී සමාජයක් බවට පත් වෙනවා. ඇවතුම් පැවතුම් ඒ වගේම අරමුණු ගමන් කරන ප්‍රතිපත්ති ගමන් කරන මාර්ගයේ මේ දේවල් සියල්ලක්ම සුවිශේෂී බවට පත් වෙනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේ යනුව සුවිශේෂ පැවිදි ජීවිතයක් ගත කරන පිරිසක් බවට පත් වෙන්නට යෙදුණා. බෞද්ධ භික්ෂුන් වහන්සේ විදිහට ශ්‍රමණ කණ්ඩායමින්ම පරිබ්‍රාජකයන්ගින්ම ක්‍රමික විකාශනයක් එක්ක ගොඩනැගෙන මේ බෞද්ධ භික්ෂු සමාජයේ සුවිශේෂත්වය ගැන තමයි මේ කොටසින් අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ජීවියෙකු ලෙස උපත ලබන්නෙකුට මුහුණ පාන්නට වන ප්‍රධාන ප්‍රශ්නයක් වෙයි. ජීවියෙක් ලෙස උපත ලබන හැම කෙනාටම මුහුණ පාන්නට සිද්ධ වෙන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ජරා මරණ ආදී දුක් සහ මුලින් මැඩ පැවැත්විය හැක්කේ කෙසේද යන්න එම ගැටලුවයි. හැම කෙනාටම තියෙන ප්‍රශ්නේ තමයි ජරා මරණ ආදී දුක් සහ මුලින්ම මැඩ පවත්වන්නට පුළුවන් කොහොමද කියන ප්‍රශ්නේ. බුදුරදුන් වෙත දහම් සොයා පැමිණි විමුක්තිකාමීන්ගේ අභිප්‍රාය වූයේද මේ ගැටලුව निराකරණය කර ගැනීමය. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දහම් සොයාගෙන ආපු අය ධර්මයේ සොයාගෙන ආපු අය විමුක්තිකාමීන් හැමදෙනාගේම අභිප්‍රාය අරමුණ බවට පත් වුණේ මේ කියන ජරා මරණ ආදී දුක් සහ මුලින්ම මැඩ පවත්වන්නේ කොහොමද නැති කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ජරා මරණයන්ගේ හේතුව උපතයි. ජරා මරණ ඇතිවීමට හේතුව උපත. උපතේ හේතුව උපදින්නට ඇති දැඩි ආසාවයි. උපතට හේතුව වෙන්නේ ඉපදීම සඳහා ඇති දැඩි ආසාව. එසේ දැඩි ආසා ඇතිවන්නේ මුලාව කරන කොටගෙන ජීවිතයේ දුක්ඛිත ස්වභාවයත් බයජනක ස්වභාවයත් තේරුම් ගත නොහැකි වීමයි. එහෙම උපතේ හේතුව දැඩි ආසාව බවට පත් වෙනවා කිව්වොත් ඒ දැඩි ආසා ඇති තත්ත්වයට පත් වෙන්නේ මුලාව කරන කොටගෙන. මුලාව මෝහය අනවබෝධය නිසා දුක්ඛිත භාවය බයජනක භාවය තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ කියන ආසා සහිත තත්ත්වයට පත් වෙන්නේ. ඒ ආසා සහිත තත්ත්වයට පත් වුණාම උපත සිද්ධ වෙනවා. උපත සිද්ධ වෙනකොට අනිවාර්යයෙන්ම ජරා මරණ කියන තත්ත්වවලට පත් වෙන්නට සිද්ධ වෙනවා. මේ අනුව සත්ව సంతාන තුලින් අවිද්‍යාවත් ආසාවත් ඉවත් කිරීමෙන් උපත නතර කළ හැකිය. එන හැම කෙනාටම තියෙන ප්‍රශ්නේ තමයි ජරා මරණ ආදී දුක් සහ මුලින්ම මැඩ පවත්වන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඒකට මෙතනදී පිළිතුරු අපිට ලැබෙනවා සත්ව సంతාන තුලින් සත්වයාගේ හිත තුල අවිද්‍යාවත් ආසාවත් ඉවත් කළාට පස්සේ උපත නතර කරන්න පුළුවන්. එතකොට උපත නතර කිරීමත් එක්ක සංසාර දුක නිර්වාණය වීම නතර වෙනවා. එහෙත් ඒ පහසුවෙන් කළ නොහැකිය. පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අතිසෙන් සංකීර්ණ වූ චිත්ත సంతානයේ විවිධාකාරයෙන් මුල් බැස සිටිනා අවිද්‍යාව හා ආසාව දුරු කිරීමට නම් ඒ පිළිබඳ සුපරික්ෂාකාරී ශික්ෂණ ක්‍රමයක් අනුගමනය කළ යුතුය. අතිසෙන් සංකීර්ණයි චිත්ත సంతානය. අතිසෙන් සංකීර්ණයි චිත්ත సంతානි. මේ චිත්ත సంతානි විවිධාකාරයෙන් මුල් බැහැගෙන ඉන්න අවිද්‍යාව හා ආසාව. ඒ මුල් බැහැගෙන ඉන්න අවිද්‍යාව සහ ආසාව දුරු කිරීමට නම් ඒ පිළිබඳව සුපරික්ෂාකාරී ශික්ෂණ ක්‍රමයක්. පරීක්ෂාකාරී හොඳ අවබෝධයකින් හොඳ වැටහීමකින් බලන්න පුළුවන් අනුගමනය කරන්නට පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුයි. ගිහි ජීවිතය ගත කරමින් ඒ කිරීම තරමක් දුෂ්කරයි. ආසාව සහ අවිද්‍යාව දුරු කිරීම සඳහා සුපරික්ෂාකාරී ශික්ෂණ ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. ජරා මරණ දෙකෙන් නිදහස් වීමට නම් සාංසාරික දුකෙන් නිදහස් වීමට නම් ඒ කාර්ය සිදු කරගන්නට නම් අනිවාර්යයෙන්ම ගිහි ජීවිතයේ ඉඳලා කරන්නට බෑ. එහෙමනම් ලෞකික ගිහි ජීවිතයේ විවිධ ප්‍රශ්න වලින් ඈත් වුණු පැවිදි සමාජයක් බිහි කිරීමට බුදුරදුන් අදහස් කළේ නිසාය.
ලෞකික ජීවිතයේ විවිධ ප්‍රශ්නවලින් ඈත් වෙලා ගත කරන ලෞකිකත්වය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ලෝකෝත්තරත්වය අවබෝධ කර ගැනීම සඳහා ලෝකෝත්තර භාවයේ පිණිස කටයුතු කරන පැවිදි සමාජයක් නිර්මාණය කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා. ලෞකික ගිහි ජීවිතයේ විවිධ ප්‍රශ්නවලින් ඈත් වුණු පැවිදි සමාජයක් බිහි කිරීමට බුදුරදුන් අදහස් කළේ ඒ නිසායි. පසුතැවිල්ලට දුකට හේතු වන පස්කම් සුවේ ලුහුබඳිනා ගිහියා පිල්බරින් හා උපයෙන් යුත් පියෑඹීමෙහි අදක්ස මොනරෙකුටත් ගිහියා පිල්බරින් හා උපයෙන් යුක්ත පියාඹන්නට අදක්ස මොනරෙක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. ගිහි බැමිවලින් මිදුණු සරල චාම් දිවියකට පා තබන පැවිද්දා පිල්බර නැති වලාකුළු විනිවිද පියාඹීමෙහි දක්ෂ ජව සම්පන්න ස්වර්ණ හංස රාජයෙකුට ගිහි බැමිවලින් මිදුණු සරල චාම් ජීවිතයක් ගත කරන පැවිද්දා පිල්බර නැති වලාකුළු විනිවිද පියාඹන්නට පුළුවන් වලාකුළු මැදින් පියාඹලා යන්නට පුළුවන් දක්ෂ ජව සම්පන්න ස්වර්ණ හංසයෙකුට උපමා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙලෙස් බර ලෝකයෙන් නිදහස් වීම සඳහා කෙලෙස් සංසිඳ වීමට කෙලෙස් නැති කිරීමට ගන්නා වූ උත්සාහය ගිහියා කියන්නේ ගිහි සම්බාධකත් එක්ක නිවන හොයාගෙන යන්නට කටයුතු කරන කෙනා උපමා කරනවා මොනරෙකුට වගේ. මොනරෙක් කියන්නේ පිල්බර ගොඩක් තියෙන සතෙක්. පිල්බර ගොඩක් තියාගෙන හැබැයි මොහු පියාඹන්න අදක්සයි පියාඹන්න උත්සාහ කරනවා. පිල්බර නැති වලාකුළු විනිවිද පියාඹන්න පුළුවන් දක්ෂ ජව සම්පන්න ස්වර්ණ හංසයෙකුට සමාන කරනවා බුදුරජාණන් වහන්සේ පැවිද්දාව පැවිදි ජීවිතය ගත කරන කෙනාව. බුදුරදුන් ආරම්භ කළ භික්ෂු සමාජයේ එවැනි චාම් සරල දිවි පැවැත්තකට නැඹුරු වූවද ඒ වගේ සරල චාම් ජීවන ක්‍රමයකට පුරුදු වෙච්ච ජීවිතයක් තමයි පැවිදි ජීවිතය. අවිද්‍යාවත් ආසාවත් තම සිතින් බැහැර කරලීම පිණිස භික්ෂුව විසින් ප්‍රගුණ කළ යුතු ශික්ෂණ ක්‍රමයක්ද බුදුරදුන් විසින් නියම කොට තිබේ. අවිද්‍යාවත් ආසාවත් සිතින් බැහැර කරලීම තමයි භික්ෂුවගේ පරමාර්ථය අරමුණ. ඒ සඳහා ශික්ෂණ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ක්‍රමයට කියනවා එම ශික්ෂණ මාර්ගයේ බුදු සමයලා හැඳින්වෙන්නේ අදිශීල ශික්ෂා, අදිචිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා. සීල, සමාධි, ප්‍රඥා ඒ ත්‍රි ශික්ෂාවම තමයි මෙතනදී හඳුන්වන්නේ. අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියලා. ශික්ෂණ මාර්ගයේ පැවිද්දා විසින් අනුගමනය කරන නිර්වාණය අපේක්ෂාවෙන් අවිද්‍යාව දුරු කරලා ආසාව දුරු කරලා ලබා ගන්නා වූ ඒ නිවන පිළිබඳව උගන්වන නිවන අවබෝධ කර ගැනීම සඳහා අනුකමනය කළ යුතු ශික්ෂණ මාර්ගයේ අංග තමයි අදිශීල ශික්ෂා, අදිචිත්ත ශික්ෂා සහ අදි ප්‍රඥා ශික්ෂා කියන මේ ශික්ෂාව. අදිශීල ශික්ෂණය අදිචිත්ත ශික්ෂණයට පදනම් වෙයි. අදිශීල ශික්ෂණය සීලය, අදිචිත්ත සමාධියට හේතු වෙනවා. අදිචිත්ත ශික්ෂණය අදි ප්‍රඥා බහුල වශයෙන් ඇති කර ගන්නා වූ ශික්ෂණය සිතේ ශික්ෂණය ප්‍රඥාව පහළ කරගන්නට හේතු වෙනවා. ජීවිතයේ ප්‍රශ්න අවසන් කිරීම සඳහා මේ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. ඒ සඳහා ක්‍රියාකාරී වීමත් අන්‍යයන් ඊට යොමු කරවීමත් භික්ෂු සමාජයේ මූලික අරමුණයි. එහෙනම් දුක නැති කිරීම, ඉපදීම නැති කිරීම සඳහා අනුගමනය කළ යුතු අදිශීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන මේ ශික්ෂා මාර්ගයේ ගමන් කිරීමත් අන්‍යයන් ඊට යොමු කිරීමත් තමයි බෞද්ධ භික්ෂුවගේ අරමුණ බවට පත්වෙන්නේ. බෞද්ධ භික්ෂුන් වහන්සේගේ අදිශීල, අදිචිත්ත, අදි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාවට සමාන ගැඹුරු යථාර්ථවාදී මාර්ගයක් අනිත් පරිබ්‍රාජක ආදී ශ්‍රමණ ආගමික කණ්ඩායම්වල තිබුණු නැති බවත් අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්. එහෙමනම් බෞද්ධ භික්ෂුන් වහන්සේගේ සුවිශේෂත්වයේ බවට පත්වෙන්නේ අදිශීල, අදිචිත්ත, අදි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාවට අනුව, මේ ශික්ෂණ මාර්ගයට අනුව කටයුතු කිරීම නිසා භික්ෂුන් වහන්සේගේ අරමුණ වෙන්නේ, බෞද්ධ පැවිද්දාගේ අරමුණ වෙන්නේ අවිද්‍යාවත් ආසාවත් දුරු කිරීම සඳහා අදිශීල, අදිචිත්ත, අදි ප්‍රඥා කියන මේ
සික්ෂණ මාර්ගයට අනුව කටයුතු කිරීම. එහෙමනම් අපි කතා කළේ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිළිබඳවත් සංඝ සමාජයේ ව්‍යාප්තිය කියන මාතෘකාව යටතේ පැරණි ಭಾರತೀಯ පැවිදි ජීවිතයන් පිළිබඳ තොරතුරුත් සාකච්ඡා කළා. එහෙමනම් අපි ඊළඟ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් 22 වෙනි කොටසෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ කොටසෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.